සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයලක්‍රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස් තල වෙත. පාර්ලිමේන්තුව විසුරු බීමට එරෙහි පෙත්සම් විභාගයට සත්පුද්ගල විනිසුරු මඩුල්ලක්. පාර්ලිමේන්තුව හෙට රැස්වේ මහජන ගැලරිය හෙටත් වැසේ. ත්‍රිවිධ හමුදා සමාජික ගැටලු වලට ජනපතිගෙන් විසඳුම්. ආණ්ඩු පෙරළියේ අරමුණ අගමැති පහදයි. ග්‍රාමීය පානම් 250ක් ඉදි කිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ ලක්ෂ 521ක්. බාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්. පාර්ලිමේන්තුව විසිරුව හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රයේ අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා විනිසුරුවරුන් 7 දෙනෙකු ගෙන යුතු පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අග විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. අගවිනි සුරු නලින් පෙරේරා සහ විනිසුරුවරුන් වෙනබුවනේ කළු විහාරයේ සිසිරද ආබ්‍රෝ ප්‍රියන්ත ජයවර්ධන ප්‍රසන්න ජයවර්ධන විජිත් මලල්කොට සහ මෘදු ප්‍රනන්දු යන මහත්ම මහත්මින් විනිසුරු මඩුල්ලේ සමාජිකයන් වෙනවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා මහාචාර්ය ජීල් පීරිස් මහතා ඇතුළු පාර්ශ්ව පහක් මෝසම්මකින් ඉල්ලා තිබුණා. ව්‍යවස්ථාමය සහ ජාතික වැදගත්කමකින් යුත් කරුණක් පෙත්සම්වල අඩංගු බැවින් ඒ සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවයි එම මැදිහත්කාර පාර්ශ්වයන් පවසා ඇත්තේ. පාර්ලිමේන්තුව විසුරුව හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රයේ තාවකාලික වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන මස 7 වන දාතෙක් බලපැවැත්වෙනවා. අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මස 4 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම බලකාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේද ලබන මාස 7 වන දාතෙක් බලපැවැත්වෙනු ඇති. විශේෂකාර 7 දෙනෙක් නම් කිරීම පිළිබඳ ප්‍රතිවෙන් අපේ ගෞරවය ප්‍රකාශ කර තිබෙනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ජනතාවට තමයි මේ පරමාධිපත්‍ය තිබෙන්නේ. ජනතාව ඉල්ලා සිටින්නේ ඡන්දයක්. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හෝ ඒ අවශ්‍ය ඡන්දය ලබා ගැනීම සඳහා. පාර්ලිමේන්තුව හෙට පස්වරු 1:30ට යලි රැස්වෙනවා. හෙට දිනේද මහජන ගැලරිය සහ විශේෂ අමුත්තන් සඳහා වන මැදිරිය වසා තැබෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ. ත්‍රිවිධ හමුදා සමාජිකින් විශ්‍රාම ගැනීම පිළිබඳ ගැටලුවට යම් විසඳුමක් අවශ්‍ය වන අතර එයට ත්‍රිවිධ හමුදා තුලින්ම ඉදිරිපත් වන යෝජනා මගින් සුදුසු විසඳුම් ලබා දීමට සේනාධිනායකයා ලෙස තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් වලත් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. ජනාධිපතිතුමා කී ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මන්ත්‍රණයේ නම් කර තිබුණේ අභිෝග හමුවේ ත්‍රිවිධ හමුදාවේ බලලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් වලත් නිලධාරීන්ගේ වෘත්තීයමය කාර්යභාරයේ ලෙසයි. ඒට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ව සිටියා. එහිදී සමාරම්භ කුත්සවයේ ඇමතු ජනාධිපතිතුමා පැවසුවේ දැනුම අවබෝධය සහ අසීමිත අධ්‍යක්ීම් සමුදායක් සමග පරිපූර්ණ මිනිසෙකු ලෙස රටට සේවය කළ හැකි ජීවිතයේ හොඳම කාලය තුළ ත්‍රිවිධ හමුදා සමාජිකයන් විශ්‍රාම ගැනීම ගැටලුවක් බවයි. විශ්‍රාම ගිය පසු කුමක් කරන්නේද යන්න ත්‍රිවිධ හමුදා සමාජිකයන් අද මුහුණ දී තිබෙන ගැටලුවක් බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. අප හෙට දවස සාර්ථක කර ගැනීම සඳහා තිබෙන්නා වූ අභියෝග හඳුනා ගැනීමත් ඒ අභියෝගවලට මුහුණ දීමත් ඒවා සඳහා නව ශිල්පීය දැනුම ක්‍රමෝපායන් නව අභියෝග හඳුනාගෙන ඒට සාර්ථකව ඉදිරියට යෑම අපට අවශ්‍ය වෙනවා. අපේ රටේ මම දකින්නේ ලොකු අවාසනාවක් අපේ හමුදාවල සේවය කරන කාර්ය මණ්ඩල ඉතාම හොඳට වැඩ කරන්න පුළුවන් වයස වෙන විට අධ්‍යක්ීම් වලින් පරිණතභාවයේ වඩාත් ලබන විට සේවෙන් ඉවත් වෙනවා. මේට යම් කිසි විසඳුමක් ඕනේ කියලා මම හිතනවා. එය ඔබ තුලින්ම ත්‍රිවිධ හමුදාව තුලින්ම ආරක්ෂක අමාත්‍යාංශයේ තුලින්ම සාකච්ඡා කළා එනවා නම් ඒ සඳහා යම් යම් යෝජනා ඒ ඕනෑම යෝජනාවක් සාකච්ඡා කළා ඊට සුදුසු වැඩපිළිවෙළ අල්ගන්න රජයේ විදියටත් පෞද්ගලිකවත් මම ඉතාමත්ම කැමතියි.
පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා මෙම තීරණයට එළඹ ඇත්තේ පොලිස්පතිවරයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග පැවති හමුවකදී. පොලිස්පතිවරයා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද දහවල් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ මද්රව්‍ය වැටලීම් පිළිබඳ වාර්තාවක් මාසිකව තමන්ට ලබා දෙන ලෙසයි. පාතාල මර්ධනයේ වෙනුවෙන් දැඩි තීන්දුව සමග ශක්තිමත් වැඩපිළිවෙලකටද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙනෙමින් ඉහළ ප්‍රමිතියකින් යුත් කාර්යක්ෂම මහජන හිතකාමී ප්‍රශස්ත සේවයක් ලෙස ශක්තිමත් කළ යුතු බවද මෙම හමුවේදී ජනාධිපතිතුමා අවධාරණය කළා. වර්තමානයේ අපිට තිබෙන අභියෝග සහ අපි විසින් කළ යුතු සේවාවන් අපි හඳුනාගෙන අපි ඉතාමත් විධිමත් වූ සාර්ථක සේවාවක් සඳහා අපේ කැපවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙහිදී මූලික වශයෙන්ම මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා ඉහළම කැපවීමක් පරිත්‍යාගයක් කරන පොලිස් සේවාව අපි අද මේ තිබෙන තත්ත්වෙන් මීට වඩා ඉහළ තත්වයකට උසස් ප්‍රමිතියකට ගන්න අපි මොනවද කළ යුත්තේ මේ වගේ සාකච්ඡා තුළ ඔබෙත් අදහස් ඉතාමත් වැදගත් වෙනවා මම බලාපොරොත්තු වෙනවා ඔය බරපතල අපරාධ මේ මේ පාතාලයන් තත්වෙන් මොනවද අපි කළ යුතු දේ කියන සාකච්ඡාවක් කරන්න එතකොට අපිට පොලිසිය වගේම මේකට හමුදාවේ සහයෝගය ගන්න ඕන නම් හමුදාවලත් බුද්ධි සේවා සහ අනිකුත් අංශවල සහයෝගය අරගෙන මර්ධනයේ සහ පාලනයේ සම්බන්ධයෙන් දැඩි තීන්දුව తీරන වලට අපිට යන්න වෙනවා එන්නම් සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය මිනිහගේ නිදහසේ ජීවත් වීම නිසා ඒකට අපි බොහොම විධිමත් ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා රට මුහුණ දී ඇති ආගාධයෙන් ගොඩ ගැනීම සඳහා හැකියාව ඇත්තේ තමන්ට බව ජනාධිපතිතුමා අවබෝධ කරගෙන සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා මෙය තාවකාලික ආණ්ඩුවක් බවද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරනවා අගමැති ආණ්ඩු පෙරලීමේ පරමාර්ථය රට හමුවේ පැහැදිලි කරමින් රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියා මම පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්ෂවලට යෝජනා කළා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මහමැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එක වුණා. නමුත් UMP එක මහමැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මග අරිනවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නැහැ. 2015 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණය කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ආසන 106යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 96යි. වෙනස ආසන 10යි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙකුටම අපට එකතු වුණා. අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. අපි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා කලේ දැනටම ප්‍රකාශයට පත් කරලා తాවකාලික උසාවිය විසින් අත්තිටුවලා තියෙන මහමැතිවරණය අවසන් වෙනකන් පවණක් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිටවීම පවණයි. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ මොනම බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්ෂයෙන් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. නමුත් අනෙක් පැත්තේ අයගේ එකම බලාපොරොත්තුව මොනම මහමැතිවරණයක්වත් නොපවත්ත අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඔක තමයි මෙතන තියෙන ගැටුම. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වනේ මට රට බාර දුන්නේ බැරිම තැන ආවට පස්සේ කියලා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ මට රට බාර දෙනකොට ඒ වගකීම් බාර නොගෙන ඉන්න පුළුවන්. මේක ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අපේ රටේ ජාතියේ අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය ආණ්ඩුවේ යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාර දුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. මහමැතිවරණයක් නොබවත්වා පැවැත්වුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන හදන අයට මේ රට ගොඩනගන්න බැරි බව කාටවත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබිච්ච රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලෝ තමයි. ඒකයි මැතිවරණ නොවේ තරම් බය. 2006 දී යුද්ධය ආරම්භ වුණාට පස්සේ මේ රටේ මහ ජනතාව වෘත්තීය සමිත් පාරිභෝගිකයන් වෘත්තීය වේදි ව්‍යාපාරිකයන් යන සියලුම ජන කොටස්ේ යුද්ධ ප්‍රයත්නයට හානි කරන කිසි දෙයක් නොකර ඉන්න වග බලාගත්තා. ඒ ජනතා සහයෝගය නිසා තමයි අපිට පුළුවන් වුණේ වෙන කිසිවෙකුටත් ඉවර කරන්න බැරි වුණු යුද්ධය ඉවර කරන්න. මම මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වැටි තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න
අපට යුද්ධ කාලයේදී ලබා දුන් ආකාරي සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. UMP ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදුපටවන අතර මැති ඇමතිවරුන්ට සුකෝපභෝගී වාහන ගෙන්වන එකට නොඑක් උත්සවවලට වියදම් කරන එකට විදේශීය ගමන් වලට අධික වියදම් දරන එකට තිත තියන්න ඕන. ඊළඟ මහා මැතිවරණයෙන් පස්සේ බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසු ගන්න අපත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දෙයකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. නමුත් මේ අලුත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරන්න ඕන. මේකට අද වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්න පුළුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමා දන්නවා. රටේ ජනතාවත් දන්නවා. ස්ථාවර ආණ්ඩුවක් පිහිටවන්න තව ටික කාලයක් ගත වෙයි. මේ සංක්‍රාන්ති කාලය තුල මා ජනතාවන් ඉල්ලා සිටින්නේ අප සමග ඉඳලා රට ගොඩ නැගීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලායි. महिंद राजपक्ष मेतुमाट अग्रमत्य धुरे दरीमट नित्यानुकूल हिमिकवाक नोमेति बवट प्रकाशेट पात्कर ओगे पात्वीम बल रहित करन लेस इल्ला गोनुकर एति रीट पेट समाक लबन तिह सहा देसेंबर तुनयान दिनवल सलका बेलीमट अभियाचनाधिकरने दिन लबादुना එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සංධානයේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකුයි පෙත්සම ගොනු කර ඇත්තේ. අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබුවා. නඩුවට අදාළ ලේඛන පෙත්සම මීළඟ දින කැඳවීමට පෙර වගඋත්තරකාර පාර්ශ්ව වේත ලබා දීමට පියවර ගන්නා ලෙසයි අභියාචන අධිකරණයේ පෙත්සම් කරුවන්ට දෙනුම් දුන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවට විශ්වාස බංග යෝජනාවක් මගින් සම්මත වී ඇති බව පෙත්සම් කරුවන් පවසනවා. ඒ බව කතානායකවරයාද තහවුරු කර ඇති බවයි ඔවුන් කියා සිටින්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රමාත්‍ය දුරේ දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවද පෙත්සම් කරුවන් සඳහන් කරනවා. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබෙනවා. දිවයිනපුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීමට නෙදර්ලන්තය යුරෝ ලක්ෂ 521ක මුදලක් ලබා දීමට එකඟ වී තිබෙනවා. පාලම් ඉදිකිරීමට අදාළ ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් ලැබුණා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කළේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතායි. රජයේ ග්‍රාමීය පාලම් 4000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ මේ ක්‍රියාත්මක වන්නේ. දුර බැහැර ගම්මාන මුල් කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. वेलुपिल्ले प्रभाकरन गे उपांदिने वेनुवेन महावीरु सेमरुमकट गिय देमल जातिक संधाने पार्लिमेंतु मंत्री एम के शिवाजिलिंग महता एतुलु पिरिसक गेन पोलीसिय प्रकाश लबागेन तिबेनवा रजय मीट पेर अवधारणे कर सिटिये महावीरु सेमरुम संधा किसिदु अवसरयक लबा दी नति बवाई වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයේදී ඇති අද දිනේ මහවිරු සමරුන් සංවිධානය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටියා. එහෙත් රජය අවධාරණය කර සිටියේ එවැනි කිසිඳු සමරුම් උත්සවයකට අවසර ලබා නොදෙන බවයි. එවැනි තත්ත්වයක් තිබියදී දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංග මහතා ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරේ නිවසේදී උත්සවයක් සංවිධානය කිරීමට කටයුතු කර තිබුණා. උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් වහාමය අත්හිට වීමට කටයුතු කළා. අනතුරුව සිවාජිලිංග මහතා ඇතුළු සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා. අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් බිලිගත් මිනිමරු LTT ත්‍රස්තවාදයත් එහි නායකයාත් සැමරීමට කටයුතු කිරීම කිසිසේත් අනුමත නොකරන බව මෙරටේ බහුතර ජනතාව සඳහන් කරනවා. කිසිවෙකුටත් විනාශ කිරීමට නොහැකි බව කී ත්‍රස්තවාදය අවසන් කර සියලු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව සලසා දුන් අතීතය අමතක කර යලිත් වරක් ත්‍රස්තවාදයට උඩගෙඩි දීම හෝ එම ත්‍රස්තයින් සැමරීමට රජය කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බව අවධාරණය කර තිබෙනවා. ඒ අනුව මෙවැනි මහවිරු සමරුම් උත්සවවලට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවයි රජය අවධාරණය කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළද එක්සත් ජාතික පක්ෂය ජනතා මතයට බියවීම තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. පසුගිය වසර තුන තුළ මැතිවරණ පැවැත්වීමෙන් වැළකී සිටීමෙන්ම එය වඩාත් තහවුරු වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. නෙළුම් මාවතේ පිහිටි පොදු ජන පෙරමුණ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. තව අවුරුද්දකින් කවුරු මොනවා කිව්වත් කාට මැතිවරණ ඕනේ වුණත් කාට මැතිවරණ එපා වුණත් කවුරු මැතිවරණ වල බය වුණත් ජනාධිපති වෙන්නේ අනිවාර්යෙන් පැවැත්වීමට සිදු වෙනවා තව අවුරුද්ද. ඒක කිසිම කෙනෙකුට කල්ලා. ඒ ජනමතයට බය වෙලා මේ ප්‍රමාණයට රටක් ආණ්ඩු කරන්න බෑ. ඒක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී. රනිල් වික්‍රමසිංහ රජයේ කැපී පෙනෙන ලක්ෂණය තමයි සියුනුම මැතිවරණ දින නියමයක් නැතිව කල් දැන්. පළාත් පාලන ආයත මැතිවරණ අවුරුදු දෙකම ආර. පළාත් සභා 9න් 6ක් දැන් ක්‍රියාවිරයි. මැතිවරණ පවත්වන්නේ නැත. ඒක තමයි එකම ස්ථිර
ගැටලුවට ප්‍රතිපත්තිය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා එක්සත් ජාතික පක්ෂයේ ඇයි ජනතාවට බයයි ජනමතයට බයයි එහෙම රටක් ආණ්ඩු කරන්න බෑ ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි එනිසා ජනතාවට මේ අවස්ථාව දෙන්න කැමති කෙනෙක් පත් කරගන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට ඡන්දයක් විමසූ පළමු කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා ඉතිහාසයට එක්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ මගේ දේශපාලන ජීවිතය මම පළවෙනි වතාවට තමයි දැක්කේ තේරීම්කාරක සභාවක් පත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දයක් විමසපු අවස්ථාව. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළා තියෙන්නේ ආණ්ඩුව 12ක් නම් පත් කරා 7ක් ආණ්ඩුවේ 5ක් විපක්ෂේ. මේකයි මේක නැතුවයි මේ සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය මෙවන විට ප්‍රසිද්ධියට පැමිණ තිබෙනවා. ඒ එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ වේදිකාවල සිදු කරන ප්‍රකාශත් සමගයි. පසුගිය දිනවල පැවති ජන හමුවලදීත් මාධ්‍ය සාකච්ඡාවලදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා. මේ පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂේ හිටපු ටයිකෝඩ් කාර්යයන්ට ආණ්ඩුව ගෙනියන්න අපි දෙන්නේ නැහැ. අපි අවුරුදු තුනම ආරම් පරිප්පුව කෑවා. සියලු දෙනා එකතුලා ඉන්නේ ටයිකෝඩ් කාර්යයන්ට බලය අරන් දීලා හොරකම් කරන්න නෙමෙයි. පෞගිය අවුරුදු තුනම ආරේ මේ රටේ සංස්ථා දෙපාර්තමේන්තු වලට සභාපතිලා අධ්‍යක්ෂකලා 1600ක් විතර වත් කරා. වැඩිපුරම වත් කරා ඉංග්‍රීසි කතා කරන දියු. ටයිකෝඩ් කාර්යයන්. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකම නැති වෙච්ච දවසේ මේ මොහොත වෙනකන් අරලියගහ මන්දිරය ආරක්ෂා කරන්න ඔය 1600න් 10ක් කතාවේ නැහැ. අපේ ජ්‍යෙෂ්ඨතම ඇමති කෙනෙක් කියනවා දැන් මේ කට්ටියගේ නල්ලයිස්තු ගන්න. මං ඇහුවා මොකටද කියලා. නෑ ආයි ගත්ත ගමන් සලකන්න. මම කිව්වා බම්බුව තමයි කියලා. සලකපු හැටි අපි දැක්කනේ. ඇමතිලා දානවා උන්ගේ ආසනෙන් 3400ක් රස්සාව. මන්ත්‍රී වෙච්ච අපිට 2යි 3යි. සංවිධායකලට එකක්වත් නැහැ. මෙතනින් පස්සේ අපි ඉන්නේ ඇතුලේ ගේමෙන් අපි ඉන්නේ ඩීල් දාන දෙන්නේ නැහැ. අපි මහා පුරුල් සම්දානයක් හදනවා. මේ සරේක නායකත්ව මණ්ඩලයක් යන්නේ. මං එදා කිව්වා ඡන්දයක් එනවා නම් වෙනසක් නොවුනොත් මම ආයෙත් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. ඒක මම කිව්වේ මොකද රටම ඉල්ලනවා සජිත්ද. අපි අනිවාර්යෙන් සජිත් වෙනවා කියලා. දැන් ඕනේ මේ කාලකන්ණි වෙච්ච මේ හැටපණිච්ච ලොම් හැලින්ච නාකිටි ගෙලවලා දාලා අලුත් තරුණ නායකත්වයක් එක්ක මේ රට කියොත් විතරයි රට ගොඩ යන්නේ කියන එක මතක තියාගන්න. පක්ෂ නායකතුමා ප්‍රමුඛ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අපිට වගකීම පවරනවා නම් අඩියක් ඉස්සරහට තියන්න අපි ලෑස්ති. අපිට හොඳ ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා ඉදිරිපත් කරන්න. ඒ ගැන කිසිම ගැටලුවක් අපිට නැහැ. ඒ වෙලාව අනුව අපි ඒක තීරණය කරනවා. මැදම වයසේ උනත් එක්කෙනෙක් තරුණයෙක් වෙන්නත් පුළුවන් මේ තරුණ වයස නැති එක්කෙනෙක් වෙන්නත් පුළුවන් මැදම වයසේ එක්කෙනෙකුත් වෙන්නත් පුළුවන් පොදු අපේක්ෂකෙක් ඔව් සංනිවේදනයේ පොඩ්ඩක් ඒකේ අමගෙන් දුර්වල වුණා ඒකට සමා වෙන්න මම බලාපොරොත්තුනේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් තමයි අපි පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න කියලා ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු කිහිප දෙනෙකු ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයන් ඉදිරියේදී හෙළිවන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදීද මහජන නියෝජිතයන් අදහස් දැක්වුවා. ජනාධිපති ඝාතනයේ ආරක්ෂක හිටපු ලේකම් ඝාතනයක් ගැන මහලුකුට කතා කරා. බොහෝ සාධාරණ වේ පරීක්ෂණේ කරා අපි කරපු පරීක්ෂණ වලින් අඟලක් ඉස්සරහට ගිහිල්ලා. එක පුජ්ජරේ ये चौदरा वक्रा मगे नमक कोहिवात सदाहन नोला ती दी अहावला रंजित मातुम बंडार पेनवा नेत में कुमांत्र ने දැන් අන්න පොලිස්පති වරයාගෙන් ප්‍රශ්න කරනවා. පොලිස්පති වරයා දීලා තියෙනවා DIG නාලකට තුවක්කු දෙකක් ත්‍රස්ස විමර්ශන ඒකකයට. ත්‍රස්ස විමර්ශන ඒකක කියලා කියන්නේ මේ තුවක්කු වරන් ගිහිල්ලා ඉන්න ඒකකයක්. එහෙම ඒකකයක් නෙවෙයි ත්‍රස්ස විමර්ශන කියන්නේ. ඔහුන්ට තියෙන්නේ මේ තොරතුරු ජාලය. එතකොට මෙතනට මොකටද මේ ස්නයිපර්? අන්න දැන් හොයන්න ගන්න. මේ පරීක්ෂණය දැන් තමයි හරියට සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි පොලිස්පති වරයාගෙන් ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙන්නේ. මේ පරීක්ෂණ අවසන් වෙනකොට මේකේ තව මහ මොලකරුවෝ ඉන්නවා. මොංගේ සලසුම් මෙලියට එයි. අපි කියනවා මේ පරීක්ෂණ ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන්න. මේකේ තමයි සියල්ල තියෙන්නේ. තමුන්නාසලට තව දින කීපයක් කෙද්දි තමුන්නාසල නොහිතන නම් ටිකක් එළියට එයි. එතුමම ඝාතනය කරන්න සැලසුම් කරලා තිබ්බනම් එතුමට ඔවුන් සමග එකට වාඩි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නකුත් දැන් ඇති වෙනවා. අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. ඒතොර ඒගොල්ලෝ මේ සියලු දෙනාම මේ ආණ්ඩුවේ යම් යම් දේවල් සිද්ධ වුණා නම් ඒ සියලු දෙනාම සාමූහික වගකීම දනන්න ඕන. රනිල් ආණ්ඩුවේ නෙමෙයි මෛත්‍රී රනිල් ආණ්ඩුවේ වෙච්ච දූෂණ හොයන්න කොමිසමක් දාන්න. මගේ පැරණි පක්ෂයේ මිත්‍රයෝ කිසිම දෙයකට ඇහුම්කන් නොදෙන තත්යකට පත් වුණා. මුදල් නැමැතිවරයා පත් කිරීම, මහ බැංකුව අධිපතිවරයාව පත් කිරීම, ඊට පස්සේ ජනාධිපතිතුමා එක්ක තහනම් කිරීම
මේ සිද්ධීන් ඔක්කොමත් එකම මේ රාජ්‍ය පරිපාලනයේ විශාල කඩාවැටීමකට ලක් වුණා. එතුමා සිය වාරකට වැඩිය එතුමගේ වචනයෙන්ම කියනවනම් ප්‍රශ්න ඇති වුණා. ඒකේ ඵලය තමයි මේ महाबैंकु बेदुमकर सिद्धियट संबंध सियलु पुद्गलेन हेलिकर ओउंट दंडुवम लबादन लेस इल्लमिन महाबैंकुव इदिरिपिटदी उद्घोषणयक् पवैत्वना श्रीलंका इतिहासे सिदुवु विशालतम मूल्य वंचाव लेस महाबैंकु बेदुमकर सिद्धिय इतिहासेट एक्वावसन इट संबंध पिरिस वहा नीति इदिरिट पमुनुन लेस उद्घोषकेन इल्ला सिटिन्ने ओउन विरोधता पूरुद रगिन सटन पाट कियमिन उद्घोषणयट एक्व सिटिया නැටේ ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටින්නේ ඔබතුමා ගාව මේ මහා බැංකුව කඩපායගේ නාම ලේඛන තියනා කියලා කිව්වා. ඉතින් අපි මේ මොහොතේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මහා බැංකුව මාදාවාලේ කඩලා මේ රට විනාශකාරී තත්ත්වයට පත් කර ඔරණඩේ මේ අපේ ජනතාව ඉදිරියට යොමු කරන්න ඕනේ. විවස්ථානුකූලව මේ මෙතිවරණයක් තියන්න ලෑස්තිලා ඉන්න ලාවේ නැවතත් මේගොල්ලෝ බලය ඉල්ලන්නේ මේ බැඳුම් කර වාර්තාව එනේ කරලියට එන එක වළක්ව ගන්න කියලා තමයි ජනතාව අතර දැන් ඉතේ තියෙන්නේ. ඒක නිසා අපි කාරණාවක ඉල්ලා සිටිනවා මේ සියලු දේවල් යටපත් කරන්න එපා. බොහෝ දෙනෙකු net අයා බලා සිටියේදී අවාසනාවන්ත ලෙස ජීවිතෙන් සමුගත් යවුන යවුනයන් කිහිප දෙනෙකු පිළිබඳ සංවේදී පුවත් මේ දිනවල මාධ්‍යවල ප්‍රධාන පුවත් බවට පත්ව තිබෙනවා. නූතන තාක්ෂණය හරහා හෝ යමකුගේ මරණය සිදුවන ආකාරය බලා සිටින්නට තරම් මිනිස් සිත් කුරුරු වීම කනගාටුවට කරුණක්. දිනෙන් දින වර්තාවන මෙවැනි තොරතුරු වලින් සමාජයේ සාරධර්ම ගිලිහි යාම කෙදණීය තත්වයක් වී ඇති බවයි පැහැදිලි වන්නේ. නවීන තාක්ෂණයත් සමග ලෝකයේ ඉදිරියට කියද සමාජයේ වටිනා සාරධර්මයන්කින් ඈත්වෙමින් පවතිනවා. තම දැස් ඉදිරියේ යමෙකුට හිරිහැරයක් කරදරයක් වන අවස්ථාවක ඔහු මුදා ගැනීම මිස ඒ ජංගම දුරකථනයේ වීඩියෝ දර්ශනයක් බවට පත් කර ගන්නට වෙර දැරීම කතරම් උචිතදැයි අප විමසා බැලිය යුතුයි. එය මිනිමරුපා අල්ලා ගැනීමට සාක්ෂියක් වත් ඒ වෙනුවට අපරාධයේ පැලැක්වීමට ක්‍රියා කළා නම් කතරම් හොඳදැයි සිතින වාර අනන්තයි. පසුකීදා සිදු වූ ඊට ආවාසනාවන්ත සිද්ධීන් වලින් මේ බව මනාව පැහැදිලි වෙනවා. මාතර ප්‍රදේශී පාසල් සිසුවෙකුට තවත් සිසුවෙකු පහර දෙන අවස්ථාවේ අවට සිටි සියලු දෙනා ඒ දෙස බලා සිටියා හැර ඒ වැළැක්වීමට මෙදිහත් වූයේ නැහැ. මෙම පාසල් සිසුවාගේ දේහය තිහගොඩ මාහින ප්‍රදේශයේ පිහිටි නිවෙසට රැගෙන ආවේ ඊයේ රාත්‍රියේදී. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා සහ තවත් සිසුවෙකු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද බහර වුණා. ප්‍රධාන සැකකරු ලබන මාස 3 වෙනිදා දක්වා රක්ෂිත බඳනාකාරගත කෙරුණා. මේ අතර මොනරාගල ප්‍රදේශයේදී තරුණයෙකු සිය පෙම්වතියගේ ගෙල සිරකර ඝාතනය කරන දර්ශන අන්තර්ජාලයේ ඔස්සේ නැරඹූ පිරිස දහස් ගණනක්. එවැනි දසුනක් ජංගම දුරකථනයෙන් පටිගත කිරීම හැර සංවේදී එම අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමට තරම් සිද්ධිය ඇසින් දුටුවන් බුද්ධිමත් නොවීම කනකාටුවට කරුණක්. මෙවැනි ඝාතනයක් සිදුවීම වැළැක්වීම වෙනුවට එය වීඩියෝ ගත කර සමාජ ජාලවලට එක් කිරීම බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙනවා. යම් අයෙකුගේ මැදිහත් වීමක් සිදු වූයේ නම් මෙවැනි සිද්ධීන් මරණයෙන් කෙලවර නොවන්නට ඉඩ තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාකාරගත කෙරුණා. මෙම ඝාතනයට ලක් වූ තරුණියගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. මෙතර පාසලේ සිදුවූ ගුටිබැට හුමාරුවකින් හිසට බරපතල තුවාල සිදුවී රෝහල්ගත කළ බේරුවල ප්‍රදේශී පාසල් සිසුවෙකුද ජීවිතක්ෂයට පත් වුණා. මෙවැනි සිද්ධීන් පසුපස තරුණ පරපුර බුද්ධිමත් තීන්දුව తీරණ ගැනීමෙන් දැඩි ලෙස ඈත් පැති බව නම් පැහැදිලි. ක්ෂණික කෝපය, දුරදිග නොබලා කටයුතු කිරීම ආදී හේතුවෙන් තරුණ පරපුර දැඩි පිරිහීමට පත්වීම සමස්ත සමාජීය අභහක්‍යයක්. නූතන තාක්ෂණීය අධ්‍යාපනයේ සමග දරුවන් ද ගුණධමෙන් පෝෂණය කිරීම දෙමෝපියන් ගුරුවරුන් ඇතුළු සියලු දෙනාගේ යුතුයකම බවයි අප ඔබට සිහිපත් කර දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස් වුණා. කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව රැස් වුණේ. එය මේ වන විටත් පැවැත්වෙනවා. ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාර්යවස මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඔහු චෝදනා හතරකට වරදකරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. චෝදනා හතරට අවුරුදු 5ක සිරදඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සිරදඬුවම් වසර 5කට අත්හිටුව වීමට නියෝග කළා. චෝදනා හතර සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් ගෙවීමටද නියෝග කෙරුණා.
එම මුදල නොකෙවන්නේ නම් වසර දෙකක සිර දඩුවම් නියම කරන බවයි අධිකරණයේ අවධාරණය කළේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරිවසම් මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ලෙස කටයුතු කරන කාලයේ ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම තුලින් රුපියල් කෝටි 39කට අධික මුදලක් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම චෝදනා කර තිබුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පාලිත අබේකෝන් මහතා පත් කර තිබෙනවා. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි එම පත්කිරීම සිදු කර ඇත්තේ. වසර 5ක කාලයක් සඳහා මෙම පත්වීම සිදු කර තිබෙනවා. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk